සුබ දවසක් වේවා ආදර අම්මිතාති දුවේ පුතේ. මම කැමති යද ඔබේ අවධානය චුට්ටක් අරගෙන යන්නට අපේ දියුණු ලෝකෙට. අපේ දියුණු ලෝකයේ තුල මං හිතන්නේ අද පොඩි ළමයි ගාව ලොකු ළමයි ගාව හැමෝම ගාව අද ගොඩාක් අය කාලය ගත කරන්නේ මොනවත් එකද කියලා හවොත් පුද්ගලයන්ට වඩා ඒ අය කාලය ගත කරන්නේ සෙල්ලම් කරන්නේ මොනවත් එකද ගැජට්ස් එක්ක. විශේෂයෙන්ම අද අපි ගාව ස්මාර්ට්ෆෝන්ස් හැම එක්කිනා ගාවම ස්මාර්ට්ෆෝන්ස්. ඉතින් මෙන්න මේ ෆෝන් එකත් එක්ක අපිට දවසම ගත කරන්න පුළුවන්. මොකද ගොඩාක් ඇප්ස් තියෙනවානේ මේ ෆෝන් එක ඇතුලේ. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ මෙන්න මේ ආකාරයට කොච්චර ස්මාර්ට් වුණත් ෆෝන් එක මේ ෆෝන් එකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් මේ ෆෝන් එකට සිග්නල්ස් තියෙන්නට ඕනේ. කනෙක්ටිවිටි එක තියෙන්නට ඕනේ. සිග්නල්ස් තිබු නැත්නම් අපිට ඒ යන යන හැම තැනටම කතා කරන්න හම්බෙන්නේ නැහැ. අවශ්‍ය යන 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 හැම තැනටම එහෙමනම් සිග්නල්ස් තියෙන එක හරි වැටෙනවා. මොකද මම ගොඩක් වෙලාවට මම මේ කැම්පස් එකට ගියාම මේ ඒ කැම්පස් එකේ මම ඉන්න රූම් එකට සිග්නල්ස් නැහැ. ඉතින් කෝල් එකක් ගන්න ඕන නම් ගොඩාක් වෙලාවට අත්‍යවශ්‍යම නම් එළියට ගිහලා කෝල් එකක් අරගෙන එනවා. මොකද ඒ හරිය කවරේජ් එකක් නැහැ. කනෙක්ටිවිටි එක නැහැ. ඉතින් මෙන්න මේ ආකාරය රත්තරන් අම්මේ තාත්තේ දුවේපදේ සමහර විට පුංචි ෆෝන් එකකට බැටරි හොඳට තියෙනවා. ස්මාර්ට් ෆෝන් එක බැටරි නිකම්ම බැහැලා යනවා. මොකද ඇප්ස් ගොඩාරියයි. කොච්චර ඇප්ස් තිබුණත් වැඩක් නැහැ කනෙක්ටිවිටි එක නැත්තම්. රත්තරන් අම්මේ තාත්තේ දුවේපදේ අපේ සුද ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන අත්දැකීමත් මෙන්න මේ වගේ තමයි. අපේ ජීවිතයේ ඇප්ස් ටික තමයි අපි එක එක්කෙනාගේ ජීවිතයේ තියෙන ඇප්ස් ටික තමයි අපේ තියෙන දක්ෂතාවයන් හැකියාවන් බලපුළුවන්කාරකම් මේවා තමයි අපේ ඇප්ස්. මොනතරම් ඇප්ස් තිබුණත් වැඩක් තියෙනද රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ කනෙක්ටිවිටි එක නැත්තම් කොහෙටද? පුද්ගලයන්ට විතරක් නෙමෙයි. If I don't have the connectivity with the one above උඩත් එක්ක ස්වර්ගයත් එක්ක අපිට ඒ සම්බන්ධතාවය නැත්නම් ඇප්ස් මොනතරම් තිබුණත් ජීවිතේ ඇති වැඩක් තියෙනවද? එහෙනම් අද දවසේදී සුදු ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා හැම වෙලාවෙම to look up ස්වර්ගයේ දේශ බලන්න. හැම වෙලාවෙම ස්වර්ගයේ දේශ බලලා be grateful, look up and be grateful. ස්තුතිවන්තකමින් උඩ බලලා ස්වාමීන් වහන්සේ දිහා බලලා ස්තුතිවන්තකමින් හදවත පුරවව ගන්න. ඒ වගේම තමයි look in. ඔබ ඇතුළාන්තයට එවිලා බලන්න. look in and feel blissfulness. blissful ඔබේ ඇතුළාන්තයේ තියෙන මහිමාන්විත බව ඇතුළ දිහා බලලා ඒ මහිමාන්විත බව අත්දකින්නට ඔබට හැකි වෙනවා නම් මම හිතන්නේ ඒක තමයි දේව අත්දැකීම. ඒ වගේම always look out. හැම වෙලාවෙම look out කරලා කියලා බලන්න. how can I help another person? how can I be helpful? how can I be helpful? තව කෙනෙකුට උදව් වෙන්නේ මම කොහොමද? රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ look up, look in, look out. මෙන්න මේ දේ තුන ස්තුතිවන්ත, grateful, blissful, helpful. මෙන්න මේ කරුණු කාරණා ටික තමයි අපිව අපේ තියෙන divine essence එක අපේ තියෙන වටිනාකම උස්සලා එළියට අරගෙන දෙන්නේ. උස්සලා එළියට අරගෙන මුළු ලෝකයටම අපිව විදහාපාන්නට සලස්සන්නේ. එහෙනම් අද දවසේදී මම ඔබ සිල් දෙනාටම ආරාධනා කරනවා රත්තරන් අම්මිට හදිවිපිතේ මේ ලස්සන අත්දැකීමට ඇතුළු වෙන්න. ඔබට මේ ලස්සන අත්දැකීම තුළ ජීවිතයේ ඒ divine essence එක දිව්‍යමය බව ඔබේ ජීවිතය තුළ භුක්ති විඳින්නට අදත් හෙටත් හැමදාමත් හැකි වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සිල් දෙනාට ජේසුගෙන් පිහිටයි.